මාතර මිනිහෙක් මාධ්‍යකරුවෙක් ඒ වගේම මගේ දේශපාලන ගමනේ ආරම්භයේදී හිටපු ලෙංගතුම මිත්‍රයා විදියට සහ අද මේ රටේ මාධ්‍ය ඇමතිවරයා විදියට මංගල සමරවීර මැතිතුමා පිළිබඳ මට තියෙන්නේ නොමියෙන මතකයක් විශේෂයෙන් දින රහිත මරණ සහතික සාක්කුවේ දමාගෙන 90 දශකයේ රාජ්‍ය භීෂණයට එරෙහිව පෑනෙන් සටන් කළ පත්‍රකාරයෝ විදියට අපට එදා මංගල කල්යාණ මිත්‍රයෙක් වුණා විශ්වාසවන්තම සටන් සගය වුණා එදා මානම නිදහස වෙනුවෙන් ඔහු කළ ධෛර්ය සම්පන්න මැදිහත් වීම අති විශිෂ්ටයි ඒ මැදිහත් වීම ඇතුලේ 60 දහසක් මියගිය දරුවන්ගේ ලේවලටත් මව්පිය කඳුළුවලටත් කළ හැකි ඉහළම ගෞරවය ලබා දුන්නා ඒ නිසාම මේ මිනිසා මාතරට මංගල ලකුණක් වුණා මංගල සමරවීර මැතිතුමා අත් නොහල ඉතාම දුෂ්කර කොන්දේසි යටතේ අත් නොහල විරල ගුණය වුණේ ඔහුගේ මතය ඔහු නිවර්දී කියලා පිළිගන්න මතය පුද්ගලික වාසී ආවාසි නොතකා ඔහු නිවර්දී කියලා පිළිගන්න මතය වෙනුවෙන් ඕනම සභාවක ඔහු විවෘත පෙනී හිටියා වාසි අවාසි නොබලා ඔහුගේ පක්ෂය වුණේ හර්ද සාක්ෂිය ඔහුගේ පාට වුණෙත් ඒකමයි ජනප්‍රිය මතේ වාසි සහගත නවාතනට වඩා හෘද සාක්ෂි ගමනාන්තය තමයි ඔහුගේ දේශපාලන වීරචාරිකාව උනේ 1998 ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඇමතිවරයා විදියට ඔහු පත්වන්නේ මෙරට මාධ්‍ය ශාස්ත්‍රයේ නව ලොව නව දැනුම සමග තොරතුරු තාක්ෂණයට පිවිසෙන පරිණාම අවධියේ නිර්මාණශීලී නිදහස් චින්තකයෙකු මංගල සමරවීර නවලොව නව දොරටු මාධ්‍ය ලෝකයට විවර කළේ කිසිදු දේශපාලන මානකෙකින් නෙමෙයි මේ සුවිශේෂ මිනිසා අපි හැර යන්නේ අප අතර තිබුණු දේශපාලන වෙනස්කම් වලට යට කළ නොහැකි මිනිස්කම් මෙයයි කියමි අපි මංගල මිත්‍රයාට සුව නිින්දක් ප්‍රාර්ථනා කරමු breaking.lk